This is Channel 4 breaking news. අයිබෝන් ප්‍රේක්ෂක සහෝදරනි සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ Channel 4 විශේෂ ප්‍රවෘත්ති විකාශය සමගයි අපි යන්නේ පිටකොටුවටයි මේ වෙද්දී පිටකොටුව බැස්තියන් මාවතේ පොදු බස් නැවතුම් පොළට විශාල මගී ජනතාවක් පැමිණි තිබෙන බවට අපට දර්ශන ලැබී තිබෙනවා ගම්බිම් බලා යන්නට හෙට මහා ඡන්දෙ හෙට පාර්ලිමේන්තු මැතිවරණය විශාල ප්‍රමාණයක් හැවිල්ලා ඉන්නවා මගී ජනතාව පිටකොටුවේ බැස්තියන් මාවතට ඒ වගේම තමයි පොටුව දුම්රිය ස්ථානයටද දුම්රිය පොළටද විශාල වශයෙන් මගී ජනතාව ගම්බිම් බලා යන්නට මේ මොහොතේ පැමිණ තිබෙනවා අපි මුලින්ම යන්නේ පිටකොටුව බැස්තියන් මාවතටයි අපි බැස්තියන් මාවතේ තත්ත්වේ බලලා අපි දුම්රිය පොළට යමු. प्रदेश प्रमाण बस अतिरेक बस सफेल सैम विना दहा सह बदल तक बस दावने अवश्य कटो संविधान ये सीलम डिपे अतिरेक बस मे स्थान कदवला रात्रि तक मे सीवा पोतने कटिशन की हेटन सह बदल जनट बस विस्तर अर्धद दावण विला सैम विना मध्यम रात्रि तक दावे उदयपुर तथपति अति इतर विलाने सातपति अतना कोविड मगी उत्साह असलगत समन करेगी तथपति දෙදා සිසි හතර පාලිමේන්තු මැතිවරණය සඳහා අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 12 13 දවස්වල සහ මැතිවරණයෙන් පස්සේ 16 17 18 දවස්වල අධික මගීල්ලුමක් තියෙයි කියලා ප්‍රවාහනය සඳහා විශේෂයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මැතිවරණ රාජකාරිය සඳහා යොදවලා තියෙන නිසා අපි පුද්ගලික අංශයේ බස් රථ වැඩි ප්‍රමාණයක් මේ දිනවල ධාවනය කරන්න සූදානම් කරලා තියෙනවා ඒ සඳහා අපි පළාත් මාර්ගස මගී ප්‍රවාහන අධිකාරී වලට දැනුම් දීලා තියෙනවා බස් රථ සංචිත පවත්වා ගන්න කියලා ඒ වගේම 12 13 දවස් දෙකේ අපි අධික මගී ඉල්ලුමක් පවතින නුවර හැටන් මාතර බදුල්ල ප්‍රදේශ වලට වැඩිපුර බස් රථ ප්‍රමාණයක් යොදවලා තියෙනවා ඊළඟට අපි 16 17 18 දවස් තුනේ කොළඹ කඩවත මාකුඹුර බස්ටියන් මාවත බස් නැවතුම් පළට එන්න අපි විශේෂ බස් රථ යොදවල තියෙනවා. බස්ටියන් මාවත මාකුඹුර කඩවත සහ කඩුවෙල පරයන්ත වලින් පිටත් වෙන බස් රථ සඳහා අධික මගීල්ලුමක් ඇති වෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ ස්ථානවල පවතින කාලසටහන් අහෝසි කරලා මගේ අවශ්‍යතාවය මත බස් රථ යොදවන්න කටයුතු කරලා තියෙනවා. ඔව් අපි අඳුරගෙන තියෙනවා මාතර බදුල්ල හැටන් නුවර ප්‍රදේශවලට අධික මගීල්ලුමක් තියෙනවා කියලා අපි ඒ ප්‍රදේශ සඳහා විශේෂ බස් රථ යොදවලා තියෙනවා කෙටි කාලීනව යම්කිසි පෝලිමක් ඇති වෙන්න පුළුවන් අධික මගීන් සංඛ්‍යාවක් පැමිණෙන නිසා නමුත් අපි ඒ තත්ත්වය කළමනාකරණය කරගන්න අවශ්‍ය බස් රථ ප්‍රමාණය යොදවලා තියෙනවා බස් රථ සඳහා යම්කිසි සීමාවක් සිදු කරන්න මගීන්ට අවශ්‍ය වෙනවා නම්
පැවිසි අතර පුරාම අපේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දුරකථන අංක 1955 ක්‍රියාත්මක වෙනවා. ඒ අංග ඇමතීමෙන් ඔබට සහයක් ලබා ගන්න. ඔව් ප්‍රමාණවත් මගේ පහසුකම් යොදවා තිබෙන මොහොතක වුණත් විශාල ජනතාවක් ගම්බිම් බලා යන්නට මේ මොහොතේ පිටකොටුව බැස්තියන් මාවත පොදු බස් නැවතුම් පොළ වෙත පැමිණ තිබෙන ආකාරය ඔබ දකින්නේ. ලංකා ගමනාගමන මණ්ඩලය පැත්තෙනුත් මේ වන විට විශාල බස් රථ ප්‍රමාණයක් යොදවා තිබෙනවා ගම්බිම් බලා යන කොළඹ සේවය කරන නේද රැකියාවල ඉන්න පුජ්‍යලයන්ට ගම්බිම් බලා යන්නට හෙට ඡන්දේ පාවිච්චි කරන්නට හෙට මහා ඡන්දේ වෙනුවෙන් විශාල ප්‍රවාහන සේවයක් යොදවා තිබෙනවා. නමුත් රජයේ පැත්තෙන් මේ වැඩේ කරලා තිබ්බත් විශාල ජනතාවක් අද ගම්බිම් බලා යන්නට මේ වන විට පැමිණ තිබෙනවා. අපි දැන් යන්නේ කොටුව දුම්රිය ස්ථානයටයි. දුම්රිය ස්ථානයේ මේ මොහොතේ තත්ත්වය අපි බලමු මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. දුම්රිය ස්ථානෙත් ඔබ දකින්න ඇති තාම කාර්ය බහුල තැනක් බවට අද දවසේදී පත් ප්‍රතිබෙනවා. බොහෝ දෙනෙකු ගම්බිම් බලා යන්නට දුම්රියෙන් යන්නට පිටකොටුව දුම්රිය ස්ථානයට පැමිණ තිබෙන ආකාරයක් තමයි අපට දකින්නට පුළුවන් වෙන්නේ. එක පැත්තකින් ළංගම බස් නැවතුම් පොළ පිටකොටුව, ඒ වගේම තමයි බැස්තියන් මාවතේ පුජ්‍යලික ප්‍රවාහන බස් නැවතුම් පොළ දිගු පෝලින් තිබෙනවා. නමුත් ප්‍රවාහන පාසුකම් ලබා දී තිබෙනවා ප්‍රවාහන ශ්‍රේෂ්ත්‍රය පැත්තෙන් අපිට එහෙමයි කියන්නේ. ඒ වගේම තමයි ප්‍රමාණවත් දුම්රියවල් මේ වන විට යොදවා තිබෙනවා ගම්බිම් බලා යාම සඳහා. කෙසේ නමුත් විශාල ජනතාවක් පොටුව දුම්රිය පොළේ මෙන්ම කොළඹ බැස්තියන් මාවත පුජ්‍යලික බස් නැවතුම් පොළේ මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පිටකොටුව බස් නැවතුම් පොළේද මේ මොහොත වෙනකටත් අපිට දකින්නට පුළුවන්. ලැබෙන තොරතුරු කියන්නේ අද මධ්‍යම රාත්‍රී 12 දක්වා ඉන් පසුවත් පිටපළාත්වලට යන්නට ප්‍රවාහන පහසුකම් ලංකා ගමනාගමන මණ්ඩලය, වගේම තමයි පුජ්‍යලික බස් රථ මේ වන විට යොදවා තිබෙනවා. එහෙම කතාවක් කියන්නේ හෙට ඡන්දේ නේද? හෙට ඡන්දේ දාන්න යන්න මහ ඡන්දේදී ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සපයා තිබෙනවා. නමුත් යන පිරිස වැඩි දිගු පෝලිම් අපි එහෙමයි කියන්නේ. නැවත හමු වෙමි බලාපොරොත්තු වෙන්න. දැනට අපි සමුගන්නවා රැඳී සිටින channel 4 සමගින්. This is channel 4 breaking news.